Amiru. දේ සමා වෙන්න මේ වෙලාව පොඩ්ඩක් එහා මෙහා වුණාට මේ මොකද මේ තවත් පන්තියක් ඉවර කරමින් හදිස්සියේ එන අතරතුරේ වෙලාවත් එක්කයි තව පොඩ්ඩක් එහා මෙහා වුණා කෙසේ වෙතත් අපි උත්සාහ කරන්නේ මීට වඩා අපේ සැලකිය යුතු ගානක් රැඳී ඉන්නවා නමුත් ගැටලු වුණේ පොඩි ප්‍රශ්නයක් වුණේ අපි ගිය සතියේ තමයි පන්ති ආරම්භ කරන්න මූලිකවම යොදාගෙන තිබ්බේ නමුත් අවස්ථාවේ හැටියට අපිට මගේ නොඇලැක්විය යම් පෞද්ගලිකම හේතුවක් නිසා තමයි අපිට කරගන්න බැරි වුණේ. ඉතින් එතනදී සමහරලාට සමහරුන්ගේ හිතේ කඩාවැටීමක් හෝ නැත්තම් හිත දුර්වල වීමක් හරි වුණා නම් සමහර වෙලාවට සමා වෙන්න කෙසේ වෙතත් අපි මේකේ රෙකෝඩින් එකක් ඕගොල්ලන්ට දෙනවා. මේක ඇත්තටම ඕගොල්ලෝ වෙනුවෙන් සකස් කරන්නේ. මේක ප්‍රයිවට් කියන්නේ වෙනත් අපි යම් ආකාරයක ප්‍රචාරණය සඳහා යොදා ගන්නා පටිගත කිරීමක් නොවේ මේක අපේ දරුවන් වෙනුවෙන් විභාගයට යන සියලු දරුවන් වෙනුවෙන් ඕගොල්ලෝ වෙනුවෙන් සියල්ල මේ කතා බහ කරන්නේ මේ අද දවසේ ඉතින් බුදේ අපි බලමු අපේ පළවෙනි ප්‍රශ්නේ මම අත්දැකීම ටිකක් අලුත් වෙන්න පුළුවන් හැමෝටම මොකද වෙනදා වගේ නෙමෙයි අපි මේ 10 වසරේ මේ කණ්ඩායම ප්‍රශ්න පත්‍ර පන්තියකින් මුණ ගැහෙන පළවෙනිම අවස්ථාව ඔබ හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා මේක අපි දිගටම පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන පන්තියක්. හැබැයි මේ වගේ මේ වෙලාවක ඔබට පහසු වෙලාවකදී තමයි අපි සතියේ එක දවසක් යොදාගෙන කරන්නේ. නමුත් මේ දවස් කීපේ අපි පොඩ්ඩක් නොකඩවා අපි මේ දේවල් කතා කරනවා ඔබට යම්කිසි උපකාරයක් යම් ආකාරයක විභාගයට යම් අත්දැලක් සැපීම සඳහා. ඒ නිසා මේ සතියේ අපි මේ දේ කරන්නේ ළඟ එන අගහරුවාදා දවසේ එන විභාගයට හොඳින් පිළිතුරු ලිවීම සඳහා. ඉතින් ඒ නිසා තමයි ඕගොල්ලෝ වෙනුවෙන් මේ කටයුත්ත කරන්නේ. බොහෝ විට අපිට පුළුවන් වුණොත් අපි ලබන හෙට දවසේදී හෝ නැත්තම් සෙනසුරාදා දවසේ තවත් පන්තියක් අපි යොදා ගන්නවා. පුළුවන් විදියට සහභාගී වෙන්න ගැටලුවක් නැහැ. රෙකෝඩින් එකක් තියෙන නිසා ඔබට නැවත බලා ගන්න පුළුවන්. හැබැයි රෙකෝඩින් එකම බලාපොරොත්තු වෙන්න ඉන්න එපා. ඔබට පුළුවන් නම් ඒ අවස්ථාව අරගෙන එදා දවසේම සහභාගී වෙන්න. හරි එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට සමිරු අපි ගමු නේද පළවෙනි ප්‍රශ්නෙ හරි අපි මේ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්නේ පුතේ සමහර දේවල් අපි දන්න දෙයක් තමයි මේ විශේෂයෙන් අපි කතා කළොත් එහෙම මේ වෙනත් විෂයන් වලදී අපි පාඩම් කරන දෙයක් සමහර අවස්ථාවලදී ඒ විදිහට මේ ආකාරයෙන් මහන ස්වභාවයේ ටිකක් යම් යම් අවස්ථාවලදී ටිකක් වැඩිපුර තියෙනවා නමුත් අපේ විශේෂදී මේක විශේෂ අලුත් නිසා 10 වසරේ ඉන්න අපේ දරුවන්ට සමහර අවස්ථාවලදී මේ ළඟ එන විභාගයේ උනත් හොඳට පාඩම් කරලා ගිහිල්ලා පිළිතුරු ලිවීමේදී යම් දුෂ්කරතා මතුවන්නට පුළුවන් ඒ දුෂ්කරතා අවම කිරීම තමයි මේ හරහා සිද්ධ වෙන්නේ දුෂ්කරතා අවම කිරීම තමයි මේ හරහා සිද්ධ වෙන්නේ ඒ නිසා පුළුවන් තරම් පාඩමත් එක්ක රැඳී ඉන්න එතකොට අපිට පුළුවන් ඔබට බලා ගන්න අද දවසේ මේ ඔබ බලාපොරොත්තු වෙන ප්‍රශ්න පත්‍රයේ කොයි ආකාරයෙන් පිළිතුරු ලියන්න ඕනේද කියලා. හරි සමිරු මම හිතන්නේ අවස්ථාව අපිට උදා කරලා දෙනවා අපිට මෙන්න මේ වගේ තියෙනවා මේ සිද්ධි අධ්‍යයනයේ ප්‍රශ්නයක්. දැන් ඔයගොල්ලෝ හොඳින් තේරුම් ගන්න සිද්ධි අධ්‍යයනයේ ප්‍රශ්නයක් මේ වගේ ඔයගොල්ලන්ට ලැබෙනවා. මේකේ අත්දැකීම ඕගොල්ලෝ මේ වෙද්දිත් විඳගෙන ඇති ඕගොල්ලෝගේ මේ වාර විභාගවල පාසල් මට්ටමේ නමුත් මේ සිද්ධි අධ්‍යයනයේ ප්‍රශ්නේ ටිකක් වැඩිපුර ටිකක් විශාල ප්‍රමාණයෙන් ඔබට දකින්න පුළුවන් වෙනවා මේ සැරේ මේ යන විභාගයේදී. එතකොට මේ සිද්ධි අධ්‍යයනයේ ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ. ඉතින් අනිවාර්ය ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම පිළිතුරු ලියන්න ඕන නිසා අපි විශේෂයෙන් දැනගත යුතු මේ පිළිතුරු ලියන අනිවාර්ය ප්‍රශ්නේ ලකුණු 20න් 20 ලබා ගන්න කොහොමද කියන. දැන් මේකෙන් 20න් දෙන්නේ. ඉතින් 20න් 20 කොහොමද ගන්න? ඒකට අපි කොහොමද සූදානම් වෙන්නේ? සැලසුම් කරන්නේ කොහොමද කියලා අපි බලමු. මෙතනදී මම පොඩ්ඩක් මේ ඡේදේ කියවගෙන යන්න. මොකද මමත් මේ කියවන පළවෙනි අවස්ථාව නිසා ඒකත් ඔබටත් යම් පහසුවක් සහ මටත් යම් පහසුවක් ලබා ගැනීම සඳහා. චන්දන පෙරේරා හුරුළුවෑව මධ්‍ය මහා විද්‍යාලයේ අසල චන්දන බුක්ෂොප් නමින්
ලිපිද්‍රව්‍ය වෙළඳසැලක් පවත්වාගෙන යයි. එම පාසල ආසන්නව වෙනත් වෙළඳසැලක් නොමැති නිසා කොළඹ නගරයේ පොත් වෙළඳසැලක වසර 10ක පමණ කාලයේ සේවය කිරීමෙන් ලත් පළපුරුද්දක් නිසා ඔහු ව්‍යාපාරය ඉතා සාර්ථකව කරගෙන යාමට හැකි විය. පරිගණක පාඨමාලාවක් හදාරා ඇති තම පුදුද ව්‍යාපාරයේ සම්බන්ධ කරගන්නේ ලිපිද්‍රව්‍ය අලෙවියමින්ම සන්නිවේදනය හා පරිගණක ආශ්‍රිත මුද්‍රණ කටයුතු සිදු කිරීමේ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සඳහා චනිදු ග්‍රැෆික්ස් කියලා මේ නමින් 2018/1 දින නව ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරලා තියෙනවා. හරි අපි යමු ඊළඟ අවස්ථාවේ අපේ ප්‍රශ්නේ ඉදිරි කොටස බලා ගන්න. හරි තව ප්‍රශ්නේ දිගයි. තව ටිකක් ප්‍රශ්නේ ටිකක් ලොකුයි. පරිගණක පාඨමාලාවක් අදාළ ඇති තම පුදුද ව්‍යාපාරයක සම්බන්ධ කරගනිමින් ලිපිද්‍රව්‍ය අලෙවියමින්ම සන්නිවේදනය හා පරිගණක ආශ්‍රිත මුද්‍රණ කටයුතු සිදු කිරීමේ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සඳහා අපි මේ කතා කරපු කාරණාවමයි මේ කියවෙන්නේ. චනිදු ග්‍රැෆික්ස් නමින් 2018/1 දින නව ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරන ලදී. මේ සඳහා ඔවුන් විසින් මුදලින් රුපියල් ලක්ෂ 10ක් යොදවනවා. ඔවුන් කියන්නේ දෙදෙනාම එක් වෙලා සඳහන් කරන්නේ. ගොඩාක් වෙලාවට සිංහල ප්‍රශ්න ඇති වෙනවා මේ දෙදෙනා ලක්ෂ 10 බැගින් කිව්වනම් ලක්ෂ 20ක් ප්‍රාග්ධනය වෙනවා. දෙදෙනා ලක්ෂ 10 බැගින්. සමහරවිට මුළු ගානම වැරද්දෙනවා අපි සිංහල හරියටම භාවිතා කළේ නැත්නම්. දෙදෙනා ලක්ෂ 10 බැගින් කිව්වොත් ලක්ෂ 20යි ප්‍රාග්ධනය. දැන් මෙතන එහෙම ගැටලුවක් නැහැ. ඔවුන් විසින් මුදලින් ලක්ෂ 10ක් කියන්නේ දෙදෙනාම එකතු වෙලා ලක්ෂ 10ක් යොදවන්නේ. එතනදී අනුපාතයකුත් නැහැ ප්‍රාග්ධනය යොදවන. ඒ නිසා කිසි ගැටලුවකුත් නැහැ. ඒ පිළිබඳව අපිට අපේ මට්ටමින් රුපියල් 500,000ක් වටිනා උපකරණයේද ව්‍යාපාරයේ යොදවනු ලැබුව අතර ප්‍රවාහන කටයුතු සඳහා වෑන් රථයක අවශ්‍යතාවය මතු වූයේ 1/1 දින 200,000ක බැංකු ණයක් ලබා ගැනීම එම වටිනාකමට වෑන් රථයන් ඉලදී ගන්නා ලදී. මේක ටිකක් සංකීර්ණයි පුතේ. අපි හිතන තරම් ඕගොල්ලෝගේ මට්ටමට ඕගොල්ලෝ සාමාන්‍ය 10 වසරේ ඉන්න මට්ටමට වඩා ටිකක් සංකීර්ණයි. ඉතින් ඒ නිසා අපි පොඩ්ඩක් අවධානය හැම වෙලෙම තියාගන්න මේ මොහොතේ පුංචි නිදිමත ගතියක් ආවට අවධානය පුළුමනින්ම තියාගන්න ප්‍රශ්න පත්‍රයේ මේ අදාළ ප්‍රශ්නය වෙත. මේකේ තියෙනවා පොත්පත් ලිපිදව්වේ අත්තික ගැනුම් ලක්ෂ 50,000යි ෆොටෝකෝපි යන්ත්‍රයක් කුරේ සමාගමෙන් ණයට ගැනීම කුරේනා සමාගමෙන් ණයට ගැනීම ලක්ෂ 3යි ගොඩනැගිලි කුලී ගෙවීම ලක්ෂ 10,000යි පොත්පත් හා ලිපිද්‍රව්‍ය අත්තික විකුණුම් 70,000යි පොත්පත් හා ලිපිද්‍රව්‍ය ණයට විකුණුම් 20,000යි සන්නිවේදන හා මුද්‍රණ කටයුතු වලින් ලද ආදායම 30,000යි පොත්පත් හා ලිපිද්‍රව්‍ය ණයට ගැනුම් 25,000යි විදුලි ගාස්තු රුපියල් 5,000යි ඉන්ධන ගාස්තු රුපියල් 7,000යි. ඊළඟට අපේ ප්‍රශ්නේ තවත් දුර ඉදිරියට යමු. ඊළඟට අපි කතා කරන කාරණාව ඇතුලේ අපේ ප්‍රශ්න අහනවා විවිධ වූ මට්ටමින් අපේ උන්න ප්‍රශ්න අහන්න පටන් ගන්න. දැන් පළවෙනි ප්‍රශ්නේ අයන්න. උගලොන්ට පේනවා නිෂ්පාදනවල ස්වභාවය අනුව වනිදු ග්‍රැෆික්ස් කවර වර්ගයේ ව්‍යාපාරද? දැන් ඕගොල්ලෝ හැම වෙලෙම පුතේ ගොඩාක් අය මේ ප්‍රශ්නේ වරද්ද ගන්නවා. ඒ වරද්ද ගන්න හේතුවක් තමයි මේ නිෂ්පාදනවල ස්වභාවය අනුව අපි කොටස් දෙකකට බෙදෙනවා අපේ ව්‍යාපාරය. එකක් තමයි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, අනිත් එක සේවා සැපීමේ ව්‍යාපාරය. එතකොට අපි මෙතන බලනවා වනිදු ග්‍රැෆික්ස් ආයතනයේ මේ කුමන වර්ගයේ ව්‍යාපාරයක්ද කියලා අහනවා. අපෙන් අහන්නේ භාණ්ඩ නිෂ්පාදනයක්ද සේවා සැපීමේ ව්‍යාපාරයක්ද මෙතන මේ කියන කාරණාව ඇතුළත්. මෙතන සමහර අවස්ථාවල පුංචි මතභේදයකට ලක් වුණු අවස්ථාවකුත් තියෙනවා මේ උත්තරේ. මොකෝ යම් ආකාරයක අපි print එකක් සම්පූර්ණයෙන් මුළුමනින්ම නැත්නම් අපි හිතන ආරාධනා පත්‍රය මුළුමනින්ම නිර්මාණය කළොත් එහෙම ඒතර භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් සිද්ධ වෙනවා. නමුත් අපි කතා කරන මෙතන ලිපි ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරයක් සිද්ධ වෙද්දී සේවා සැපීමේ ව්‍යාපාරයක් තියෙනවා. ඉතින් මේක අපි කතා කරන කාරණාව ඇතුලේ මේ ප්‍රශ්නේ ඇතුලේ පිළිතුරු පත්‍රයේ මේ පිළිතුරු දෙකම මෙතන මේ ප්‍රශ්නේ ඇතුලේ සඳහන් වෙලා තිබ්බා. ඉතින් එහෙම අවස්ථා මුණ ගැහෙන්නේ අඩුවේ. නමුත් යම් ආකාරයක ප්‍රශ්නේ නිර්මාණය කිරීමේදී ඒ නිර්මාණය කරන අවස්ථාවේ ඇති වූ යම් ගැටලුවක් නිසා වෙන්න පුළුවන් මෙහෙම තත්වයක් උදා වුණේ. නමුත් ඒක බාධාවක් කරගන්න එපා ඔබේ ගැටලුවට. අපි
සාමාන්‍ය විදිහට හිතුවොත් එහෙම මේකේ ඇතුලේ නිෂ්පාදනයක් නොවන නිසා මේක aran ලිපිද්‍රව්‍ය විකුණන නිසා අපි සරලව අපේ පිළිතුර විදිහට සේවා සැපීමේ ව්‍යාපාරයක් ගමු හැම වෙලේම මතක තියාගන්න භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් කියලා අපි අදහස් කරන්නේ යම් ආකාරයක මේ ඒ නිෂ්පාදන කටයුත්තක් එතන ඇතුලේ සිද්ධ වෙනවා නම් විතරයි එය භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් විදිහට සලකන්නේ එතකොට අපි උදාහරණයක් විදිහට සිල්ලර වෙළඳ සැලක් එහෙම ගත්තොත් ඒකේ සිද්ධ වෙන්නේ සේවා සැපීම. මොකද භාණ්ඩයක් සිල්ලර කඩේ ඇතුලේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන් අවබෝධ කරගන්න නිෂ්පාදනවල ස්වභාවය අනුව යම් නිර්ණායකයක් මූලික කරගෙන ප්‍රශ්නය අහනවා. එතනදී බොහොම ප්‍රවේශම් වෙන්න ඕනේ මේ නිර්ණායකයට අනුව ගැළපෙන පිළිතුර එතනට සඳහන් කරගන්න. ඒ නිසා අපි මෙතන කියනවා සේවා සැපීමේ ව්‍යාපාරයක් කියලා. ආයන්නේ චනිදු ග්‍රැෆික්ස් ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර සංවිධානය දැන් ඔන්න අහනවා බොහොම පහසු ගානේ ප්‍රශ්න සමහර දරුවෝ සමහර අවස්ථාවල මේක වැරදි උත්තරේ පළවෙනි එකට ලියලා ආයේ දෙවෙනි උත්තරේ දෙවෙනි ප්‍රශ්නේ දිහා බලලා ආයේ පළවෙනි උත්තරේ නිවැරදි කරගන්නත් ඇති බොහෝ වෙලාවට ඒ අත්දැකීම මම වින්දා මේ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීමේදී ඒ එවකට ඒ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලිව්ව දරුවන්ගේ ඒ ලිව්ව රටාවත් එක්ක මොකද දෙවණියට අපෙන් අහන ප්‍රශ්නයත් එක්ක අපිට අර අපේ තියෙන බය නැති කරගන්න පුළුවන් මොකද වනිදු චනිදු ග්‍රැෆික්ස් ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර සංවිධානයකට කිව්වොත් එහෙම අපි දන්නවා ඉස්සෙල්ලා එකට කේවල කියලා ලනිබුද්දල කියලා හරි හවුල් හරි ලියලා තිබ්බනම් එහෙනම් දෙවණි අවස්ථාවේ ආයෙත් ඒ ප්‍රශ්නේම අහන්නේ නැහැ එහෙනම් ඉස්සෙල්ලා එකේ අහලා තියෙන වෙන ප්‍රශ්නයක් කියලා යම් තාක් දුරට Tamante යම් ප්‍රායෝගික නුවණක් හෝ යම් මේ ප්‍රායෝගික යම් විදියක තර්ක කිරීමේ තර්කික බුද්ධියක් තිබ්බොත් තේරුම් ගන්න ලේසි. ඒ නිසා දැන් මෙතන අපිට පේනවා චනිදු ග්‍රැෆික්ස් ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර සංවිධානයක්ද කියන්නේ. මේක හවුලක් දෙදෙනෙක් එකහුව වෙලා තමයි මේකේ ව්‍යාපාරේ පටන් ගන්න. ඒ නිසා මේ කියන කාරණාව අපිත් එක්ක අපි බලද්දි මේ ව්‍යාපාරයේ එක්ක බලද්දි මෙය වනිදු ග්‍රැෆික්ස් ව්‍යාපාරයේ හවුල් ව්‍යාපාරයක්. අපි ප්‍රශ්නේ කොටසට පොඩ්ඩක් යමු සමිරු මේකේ අපෙන් අහලා තියෙනවා දෙවැනි එකේ අවස්ථාවක් හා ව්‍යාපාරයේ ශක්තියක් නම් කරන්න කියලා. හරි අපිට චන්දන පෙරේරා මේ චන්දන බුක් ෂොප් නමින් ව්‍යාපාරික ව්‍යාපාරය පවත්වාගෙන වෙනත් අසන මේකල ඊළඟ පුදුද සම්බන්ධ කරමින් මනිදු වෙන. හරි එතකොට අපි ඒ කියන කාරණාව ඇතුලේ අපේ දෙවැනි ප්‍රශ්නේ පිළිතුර පළවෙනි ප්‍රශ්නේ ආයන්නේ පිළිතුර බවට පත් වුණේ හවුල් ව්‍යාපාරයක්. එතනදී ඔබ හොඳින් බලන්න මේ ව්‍යාපාර සංවිධාන ඒ අදාළ නම එක්ක තමයි ගලපන්න ඕනේ. මෙතන මේ නම් දෙකක් සම්බන්ධ වෙනවා. එකක් තමයි මේ චන්දන බුක් ෂොප් කියලා මේ නවම ව්‍යාපාර සංවිධානයක් සම්බන්ධ වෙනවා. එතකොට අපි එතනදිත් ඒ මානසිකත්වයේ ඇතුලේ අපි යම් දෙයක් අපි කල්පනාවට ගන්න ඕනේ. අපි ලියන පිළිතුර කොයිතරම් දුරට නිවැරදිද කියන එක හොයාගන්න නම් අපි මේ ප්‍රශ්නය ඇතුලේ හරි ව්‍යාපාර සංවිධානය හොයාගෙන යන්න ඕනේ. මොකද මේකේ ව්‍යාපාර සංවිධාන දෙකක්ද. එතකොට අපි බලන්න ඕනේ මේ චනිදු ග්‍රැෆික්ස් කිව්වම චනිදු ග්‍රැෆික්ස් වලට සම්බන්ධ වෙන ව්‍යාපාර සංවිධානයේ පසුබිම කොහොමද කියලා. එතකොට මෙතන මේ අපි දෙදෙනෙකුගේ සම්බන්ධ වීමත් එක්ක මේ හවුල් ව්‍යාපාරයක් බවට පත් වෙනවා. හරි රෝම ඉලක්කම් දෙව දෙක දෙවෙනි ප්‍රශ්නෙට අපි ගියොත් එහෙම අපි යමු ප්‍රශ්නෙට. දැන් මේකේ අහලා තියෙනවා අවස්ථාවක් හා ශක්තිය. දැන් ගොඩක් දරුවෝ මේ මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියද්දී මේ අවස්ථාවයි ශක්තියයි එක්ක අපි කතා කරද්දී අවස්ථාව ශක්තිය කියන මේ කතා කරද්දී ඒ අයට කැමති ආකාරයෙන් මේ පිළිතුරු ලියන්න උත්සාහ කරනවා. හරි ඒ අයට කැමති ආකාරයෙන් ලියන්න උත්සාහ කරනවා කියන්නේ සමහර වෙලාවට සමහරු මෙහෙම යොදා ගැනීමක් කරන්න නැතුව පළවෙනියටම දකින්න ශක්තිය ශක්තිය මුලින් තියෙනවා. දෙවනියට දකින්න අවස්ථාව දෙවනියට ලියන අවස්ථාව. හැබැයි මේවා හොඳින් තේරුම් ගන්න ප්‍රශ්නෙකදී අවස්ථාව මුලින් අහලා තියෙනවා නම් අවස්ථාව මුලින් ලියන්න ඕනේ. ප්‍රශ්නේදී ශක්තිය මුලින් අහලා තියෙනවා නම් ශක්තිය මුලින් ලියන්න. එතකොට මේ ප්‍රශ්නේදී අහලා තියෙන්නේ අවස්ථාව මුලින්. එතකොට අවස්ථාව තමයි මෙතනදී මුලින් ලියවෙන්න ඕනේ. දැන් සමහර දරුවෝ අවස්ථාවයි ශක්තියයි කියන එක හොඳට තෝරා බේරා ගන්න ඒගොල්ලන්ට හොඳ බුද්ධියක් මේ විෂය තුල තියෙනවා.
හැබැයි තමන්ට හිතන විදිහට මේ ගැන මේ අහන ප්‍රශ්නේ අනුපිළිවෙල ගැන සොයා බැලීමක් කරන්න නැතුව ඒ ගැන කිසිදු ආකාරයේ තැකීමක් නැතුව ශක්තිය මුලින් නියලා අවස්ථාව පස්සේ නියලා හැබැයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ අවස්ථාව මුලින් නියලා ශක්තිය ඊළඟට ලියන්න ඕන නිසා ඔබේ පිළිතුර අවසානයේදී නිවැරදි පිළිතුරක් ලෙස බාර ගන්න බැරි වෙනවා. ඉතින් ඊට පස්සේ අවසානයේ පිළිතුරු පත්‍ර ඇගෙීමේදී ආයේ දරුව සමහරලාට ඇවිල්ලා කියනවා මේ සර් මේකේ මම ලිව්වේ මේ අර්ථයේ කියලා. නමුත් අර්ථයේ ඔබේ කුමන වුණත් අපිට ඕ ලෙවල් විභාගයේදී ඔහොම අවස්ථාවක් වුණ ගේ නැන් පිළිතුරු ලියලා ඉවර වෙලා උත්තරේ මම ලිව්වේ මේ මානසිකත්වයෙන් කියලා අපිට කියන්න අවස්ථාවක් එහෙම දෙයක් උදා වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙම පිළිතුරක් ලියද්දී ඒ පිළිතුර ලියනකොට ඒ අදාළ ප්‍රශ්නයට ගැළපෙන ආකාරයට තමයි ප්‍රශ්නය මුලින් කියවලා පිළිතුර ලියන්න ඕනේ. ඒ නිසා මේ වරදවල් කරන්න එපා. ගොඩක් දරුවන්ට ලකුණ 1 2 මේ විභාගයේ අඩු වෙලා යනවා. මෙවැනි ප්‍රශ්නවලට හරියාකාරව උත්තර පිළිතුරු නිවැරදි ක්‍රමානුකූලව පිළිවෙලට ලියන්න නැතිකම නිසා. එතකොට මේකේ අපි කතා කරන අවස්ථාවක් විදිහට අපිට ගන්න පුළුවන්. අපි ඉදිරියට ගියොත් සම්නිදු ග්‍රැෆික්ස් ව්‍යාපාරයේ අවස්ථාවක් අපි හොයාගෙන යමු. එතකොට මේක දිනනවා මේ පරිගණක පාඨ මාලාවක් හදාරා ඇති සම්බුද්ධ ව්‍යාපාර සම්බන්ධ කරමින් ලිපි ද්‍රව්‍ය අලෙවිය සඳහා සංනිවේදනය කරන මුද්‍රණය කිරීම ව්‍යාපාරයක් මේක කළා. එතකොට ඕගොල්ලොන්ට පේනවා මේකේ පාසලක් අසල පිළිදීම. දැන් මේ චන්දන බුක්ෂොප් එකයි චරිතු ග්‍රැෆික්ස් කියන මේ ආයතන දෙකයි එකම තැනක තමයි ස්ථානගත වෙන්නේ. මුලින් තියෙන්නේ චන්දන බුක්ෂොප් ලෙසින් පසුව පුතාගේ පැමිණීමත් එක්ක තමයි මෙය අපි කතා කරන කාරණාව ඇතුලේ මේ චනිදු ග්‍රැෆික්ස් කියලා ආයතනයක් බවට පත් වෙන්නේ. ස්ථානගත වීමත් එක්ක සමාන කතා කරද්දී එකම තැන කාල පරිච්ඡේදයන් දෙකකදී ව්‍යාපාරයේ නාමය වෙනස් වෙලා ව්‍යාපාරේ නැවත අලුත් වීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ නිසා අවස්ථාව යටතේ අපිට කෙලින්ම ගන්න පුළුවන් පාසලක් ආසන්නව ව්‍යාපාරේ පිහිටා තිබීම. මොකද චන්දන බුක්ෂොප් ව්‍යාපාරයත් පාසලක් අසලම තමයි ආරම්භ වෙන්නේ. ඒ ආරම්භයේ ස්ථානගත වීමත් එක්ක වනිදු චනිදු ග්‍රැෆික්ස් ආයතනයත් ඒ ආකාරයෙන්ම පාසලක් අසලම තමයි ආරම්භ වෙන්නේ. ඒ විදිහට මේ ස්ථානගත වීමත් එක්ක. ඒ නිසා අපිට පිළිතුරු අවස්ථාව කියලා ලියලා ඉරක් ඉදිරියේ ගහලා පාසල ආසන්නව පිහිටා තිබීම කියන දේ අපි හැම වෙලේම අවස්ථාවක් කියලා කතා කරන්නේ පුතේ මේ බාහිර පරිසරයේ දකින්න පුළුවන් හිතකර සාධකයක්. බාහිර පරිසරයේ අපිට තියෙනවා නම් යම්කිසි හිතකර මට්ටමේ සාධකයක් අපි ඒකට කියනවා අවස්ථාවක් කියලා. එතකොට එළියේ අපිට ව්‍යාපාරයේ කරගෙන යන්න ව්‍යාපාරයේ වැඩ කටයුතු සාර්ථකව කරන්න අපේ වැඩිපුර අලෙවි කරගන්න අපේ බිස්නස් එක තවදුරටත් ශක්තිමත් කරන්න බාහිරෙන් ලැබෙනවා නම් අපිට ප්‍රයෝජනයක්. අන්න එතනදී අපි කියනවා ඒ අවස්ථාවක් විදියට. එහෙනම් අවස්ථාව විදියට අපිට කියන්න පුළුවන් පාසලක් අසල මේ පිළිටා තිබීම අපිට ඉතාම අපි කතා කරන හිතකර මට්ටමට පැමිණෙනවා. ඊළඟට ශක්තියක් ආන. එතකොට අපිට පුළුවන් මේ ශක්තිය පිළිබඳව අපිට සඳහන් කරන්න ඔහුගේ පුතාගේ අත්දැකීම පරිගණක පාඨමාලාවක් හදාරා තිබීම. ඔහුගේ පුතා එයා අපිට ශක්තියක් විදියට ගන්න පුළුවන්. ඒ වගේම තාත්තා තමන්ගේ ව්‍යාපාරික දැනුම වසර 10ක ව්‍යාපාරික අත්දැකීම ශක්තියක් විදියට ගන්න පුළුවන්. අපිට අහලා තියෙන ශක්තියින් එකක් නිසා අපිට එකක් ලියවම් ප්‍රමාණවත්. ඒ නිසා අපිට මෙතනදී තවත් දෙක තුනක් ලිවීම වැදගත් වෙන්නේ නැහැ. හැබැයි අපිට අහුවොත් එහෙම ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම කියන දේ ශක්තියක් යද්දී ලියන්න පුළුවන්. හැබැයි එහෙම ලියන්නේ ශක්තියින් දෙකක් ඉල්ලලා තියෙන අවස්ථාවකදී මූලික ශක්තිය හොයාගෙන ඒ වෙලාවේදී අපිට යම් ආකාරයක දෙවනි තවත් ශක්තියකට අපිට නෙත ගැටෙන්නේ නැත්නම් එවැනි අවස්ථාවක අපිට පිළිතුරක් විදියට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම කියන දේ ලියන්න පුළුවන්. නැත්නම් නිකන් පෙනෙන ප්‍රශ්නකදී එකපාරම ප්‍රශ්නේ ඇතුලේ පිළිතුර නොබලා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම කියන කාරණාව ලියන්න එපා. පිළිතුර අනිවාර්යෙන් බලන්න, බලලා ඉවර වෙලා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම කියන කාරණාව යන්න. එහෙනම් මේකේ ශක්තියින් දෙකක් තියෙනවා. පරිගණක වාඩමාලාව පුතා හදාලා තිබීම, ඒ වගේම පියාගේ වසර 10ක ව්‍යාපාරික අත්දැකීම. ඊළඟට අපෙන් අහනවා
චන්දන බුක්ෂොප් ඒ කියන්නේ මේක චන්දන බුක්ෂොප් කියන්නේ පියාගේ ව්‍යාපාරය ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරය මේ ව්‍යාපාරයට සාපේක්ෂව චනිදු ග්‍රැෆික්ස් ව්‍යාපාරයේ දක්න ලැබෙන වාසි දෙකක් ඒ කියන්නේ මේකෙන් අපෙන් අහන්නේ මේ වැනි අර්ථයෙන් අපෙන් අහන සරල ප්‍රශ්නේ තමයි තනි පුද්ගල ව්‍යාපාරයට සාපේක්ෂව මේ හවුල් ව්‍යාපාරයක දක්ින්න තියෙන වාසි මොනවාද කියලා හවුල් ව්‍යාපාරයක අපි දන්නවා වාසි විදියට පුතේ මේ ප්‍රාග්ධනය වැඩි ප්‍රාග්ධනයක් රැස් කර ගැනීම හැකියාව ඒක වාසියක් විදියට අපි දකිනවා ප්‍රාග්ධනය වැඩි ප්‍රාග්ධනයක් රැස් කර ගැනීම හැකියාව අපි වාසියක් විදියට දකිනවා ඒ වගේම තමයි මේ හවුල් ව්‍යාපාරවලදී අපි දකින දෙයක් තමයි මේ අලාභයක් තිබොත් ඒ අලාභය බෙදී යාම අලාභයේ බෙදී යාමත් අපිට වාසියක් විදියට අපිට අලාභයක් ලොකු අලාභයක් විදිහින් වුණොත් ඒක බෙදී යාම වාසියක් විදියට කියන්න පුළුවන් වගකීම බෙදී යාම වගකීම දෙදෙනෙක් අතර බෙදී යාම සිද්ධ වෙනවා ඒ නිසා වගකීම බෙදී යාමත් අපිට වාසියක් විදියට ගන්න පුළුවන් ඒ වගේම සාකච්ඡා කරලා අපිට ව්‍යාපාරයේ තීන්දුව తీරන ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒවා ලබා ගන්න පුළුවන් ඒ නිසා ඒ කියන කාරණාවත් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වාසියක් විදියට ඒ වගේම හවුල් ව්‍යාපාරයේත් අපි දන්නවා තමන්ගේ හැකියා දක්ෂතා හවුල් කරුවන්ගේ හැකියා දක්ෂතා ව්‍යාපාරයේ දියුණු වෙනුවෙන් එකතු කර ගන්න පුළුවන් ඒත් වාසියක් විදියට අපිට එකතු කර ගන්න පුළුවන් එතකොට ඒ අයන්න ප්‍රශ්නෙට වාසි දෙකක් කියන්නේ කියනවා ආයෙත් ඒකෙම ආයන්න. එතකොට වාසි දෙකක් ලිව්වත් මේ ප්‍රශ්නෙට හම්බ වෙන්නේ ලකුණු සංඛ්‍යාව ලකුණු එකයි. වාසි දෙකක් ලිව්වත් ලකුණු සංඛ්‍යාව ලැබෙන්නේ ලකුණු එකක් විදියට ආයන්නේ ආහය අහනවා අපෙන් මේ ව්‍යාපාරේ ලියාපදිංචි කිරීමේ නීතිමය තත්ත්වය. අපි දන්නවා මේ හවුල් කරුවන්ගේ මේ වැනි ව්‍යාපාරයකදී අපි මුලින්ම කියනවා මෙය ලියාපදිංචි කළ යුතුය. මෙය ලියාපදිංචි කළ යුතුය. එයට හේතුව නම් අපිට කෙලිම නීතිමය තත්ත්වය කියන්න පුළුවන්. හවුල් කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නමකින් ව්‍යාපාරේ පවත්වාගෙන යන්නේ නම් එවැනි ව්‍යාපාර හවුල් ව්‍යාපාර ලියාපදිංචි කළ යුතුය. හවුල් කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නමකින් ව්‍යාපාරේ පවත්වාගෙන යන්නේ නම් එවැනි හවුල් ව්‍යාපාර අනිවාර්යෙන් ලියාපදිංචි කළ යුතුය. ඒක තමයි මේකේ තියෙන නීතිමය කාරණාව නීතිමය තත්ත්වය. ඊළඟට හතරවෙනි එකේ අයන්නේ අහනවා චනිදු ග්‍රැෆික්ස් ව්‍යාපාරයේ කෙරෙහි ඇල්මත් දක්වන පාර්ශ්ව දෙකක්. අපි බලමු පාර්ශ්ව දෙකක් අපිට එකක් කියන්න පුළුවන් ඕනනම් ව්‍යාපාරයේ අයිතිකරුවා. මේ අපි කතා කරන සම්බන්ධ වෙන පාර්ශ්වයන් දෙක අයිතිකරුවා. ඔහු ව්‍යාපාරයේ කෙරෙහි විශේෂයෙන් ලොකු ඇල්මත් දක්වන. මේ වගේම අපිට පාසලක් අසල පිහිටා තිබීම නිසා අපිට පාසල් දරුවන් කියන කාරණාව ඇල්මත් ඇති පාර්ශ්වයන් විදියට දක්වන්න පුළුවන්. එතනදී අපිට ඕනනම් අයිතිකරුවන් පියා සහ පුතා කියලා අපිට සඳහන් කර ගන්න පුළුවන් චන්දන සහ චනිදු දක්ව ගන්න පුළුවන් ඒ වගේම පාරිභෝගිකයන් ගනුදෙනු කරුවන් විදියට පාසල් දරුවන් දක්ව ගන්න පුළුවන් ඊළඟට අපිට පොඩ්ඩක් සමිරු අපි ප්‍රශ්නේ තව පොඩ්ඩක් ඉදිරියට ගියොත් අපේ මේ වියදම් ඇතුලේ තියෙනවද තව මේ සේවකයන් ගෙවීමක් කොමන හරි අපිට ඕනනම් මේ යන්ත්‍රයක් කුරේරා සමාගමෙන් ගැනීම සැපියුම් කරුවා. ඒතර අපිට සැපියුම් කරුවන් කියන එකක් මෙතන යොදා ගන්න පුළුවන්. මොකද ලිපි ද්‍රව්‍ය අත්පිට මිලදී aran තියෙනවා. තොග ණයට aran තියෙනවා. ඒ නිසා අපිට සැපියුම් කරුවන් කියන වචනේ මෙතනදී යොදා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඒ නිසා මෙතන පාර්ශ්වයන් කීප දෙනෙක් සම්බන්ධ වෙනවා. අයිති කරුවන්, නැත්නම් හවුල් කරුවන්, පාසල් දරුවන්, සැපියුම් කරුවන්. ඒතකොට අපි බලමු ඊළඟට අපේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද කියලා. බලමු ඊළඟ ප්‍රශ්නෙට ගිහින්. සමිරු අපේ ප්‍රශ්නේ ඉස්සරහට යමු. හරි. අපෙන් අහනවා ආයන්නේ ඉන් එක් එක් ඇල්මැති පාර්ශවයක් ව්‍යාපාරයේ කෙරෙහි ඉන් එක් ඇල්මැති පාර්ශවයක් ව්‍යාපාරයේ කෙරෙහි ඇල්ම දැක්වීමේ අරමුණක් ලියා දක්වන්න. අපි ලියමු අයිතිකරුවන් කියන්නේ. අයිතිකරුවන් නැත්නම් හවුල්කරුවන් අපි ව්‍යාපාරයේ කෙරෙහි ඇල්මක් දක්වන්නේ ව්‍යාපාරයේ අනාගත වර්ධනය සඳහා ව්‍යාපාරයේ ආයෝජනය සුරක්ෂිතද කියන දේ සොයා බැලීමට ව්‍යාපාරයේ යොදන ප්‍රාග්ධනයට සමාන සරිලන ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලබා ගැනීමේ අරමුණින් හවුල්කරුවන් මේ ආකාරයෙන් ඇල්මක් දක්වනවා. එතකොට ව්‍යාපාරයේ අනාගත වර්ධනය, ව්‍යාපාරයේ ආයෝජනයේ සුරක්ෂිතභාවය, ඒ වගේම අපි කතා කරන යොදපු ගානට සරිලන නැත්නම් යොදපු ප්‍රාග්ධනයට සමාන
සරිලන ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලබා ගැනීමේ අරමුණ. අපි ගනුදෙනු කරුවන්ගේ පැත්තෙන් නැත්නම් වාසල් දරුවන්ගේ පැත්තෙන් කතා කරනවා නම් සාධාරණ මිලකට භාණ්ඩ මිලදී ගැනීමට අපිට මෙතනදී භාණ්ඩ මිලදී ගැනීම කියන කාරණාව කතා බහ කරන්න පුළුවන්. ඊළඟට අර කියන කාරණාව ඇතුලේ අපි යනවා පස්වෙනි එකට. අපේ ගිනුම් කරන ගැටලුවට. ගිනුම් කරන ගැටලුවට යනවා. අපි පස්වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් බලමු. සමිරු. හරි පස්වෙනි ප්‍රශ්නේ තියෙනවා 1 දවසට ඡනිදු ග්‍රැෆික්ස් ව්‍යාපාරය. දැන් මේ අද දවසේ මේ ඉන්නේ ප්‍රමාණය ගොඩක් අඩුයි. නමුත් يعني අඩු වීමට අපිට එහෙම ගැටලුවක් නැහැ. නමුත් මේක పూర్ව දැනුම් දීමකින් තොරව අද මුණ ගැහෙන නිසා සමහර දරුවෝ හිතුවේ නැතුව ඇති. මොකද ඊයේ දවසේ නැති හින්දා අද දවසේ නැති වෙන්න පුළුවන්. ඒ හිත හදාගෙන ඇති සමහර අය අද දවසේ මේ පැය දෙකක් ආසන්න කාලේ මේකේ ලින්ක් එක දැම්ම නිසා සමහර දරුවන්ට බලා ගන්න මේක පිළිබඳව పూర్ව දැනුවත් වීමක් නොමැති වෙන්න ඇති. නමුත් බලාපොරොත්තු වුණේ ඉන්න ප්‍රමාණය එකතු කරගෙන කරලා සම්බන්ධ නොවන පිරිස යම් හේතුවක් නිසා සම්බන්ධ නොවන නිසා ඔවුන්ට යම් විදිහක රෙකෝඩින් එකක් ලබා දෙන්න. එතකොට මේකේ පළවෙනි දවසේ සමීකරණය අපි පෙන්නුවොත් එහෙම අපි කියනවා වත්තම් සමානයි. එතකොට මේකේ උත්තරේ කියන්නේ මොකද මේ 1 දවසේ ගනුදෙනුම විතරයි කියන්නේ. මේ ගොඩාක් දවුවන් එන ප්‍රශ්නයක් තමයි මේ. මේ 10 වසරේ දරුවෝ හැම එක්කෙනාම අහනවා සර් මේ මුළු ඔක්කොම දාන්න ඕනේ සමීකරණයට. කමාරු මුළු මනින්ම පිටුවක් පිරෙන්න සමීකරණයට දාලා අපරාදේ. එනිසා 1 දවසට විතරක් අවශ්‍ය දේවල් ටික දාන්න. හරි එහෙනම් 1 දවසට ප්‍රාග්ධනීය ලක්ෂයක් තිබුණා. එහෙනම් හිමිකම ලක්ෂ 10යි. ලක්ෂයක් නෙමෙයි ලක්ෂ 10යි. අපි එතන සඳහන් කරගන්නවා ප්‍රාග්ධනීය විදිහට. ඒකට ලක්ෂ 10 ව්‍යාපාරේ වැඩි වෙනවා. පළවෙනිම කාරණාව ඊළඟට මේකේ උපකරණයකුත් යොදවනවා ලක්ෂ 5ක් ව්‍යාපාරයට යොදවනවා මේ වෙලාවේ අයිතිකරුවන් විසින්ම. එහෙනම් අපි ලක්ෂ 5ක් යොදා ගන්නවා උපකරණ කියලා. ඒත් ප්‍රාග්ධනයේ විදිහටම අපි ලියා ගන්නවා. අපි ලක්ෂ 5ක් මෙතන වත්කම් ඇතුලේ උපකරණ කියන වත්කම වැඩිවීම ගැන කතා බහ කරමු. මේ එක අවස්ථාවක්. ඊළඟට මෙතන කියනවා 1 දිනට රුපියල් 200,000 බැංකු ණයක් ලබා ගන්නවා. එහෙනම් බැංකු ණය ගත් එකත් අපි සඳහන් කරමු. එහෙනම් බැංකු ණය කියන්නේ වගකීමක්. එහෙනම් ලක්ෂ 2ක් බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා. බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා. ඒ වගේම ලක්ෂ 2ක් මුදල් වැඩිවීම සිද්ධ වෙනවා. ලක්ෂ 2ක මුදල් වැඩිවීම සිද්ධ වෙනවා. එතනිනුත් අවසන් වෙන්නේ නැහැ. ඒ බැංකු ණය ලබා ගැනීමත් එක්ක වෑන් රථයකුත් මිලට ගන්නවා කියනවා. වෑන් රථය ගන්න බැංකු ණය මුදලින්. එහෙනම් අපේ ව්‍යාපාරයේ මුදල් 200,000 අඩු වෙන අතර අඩු වෙන ගමන් 200,000ක වෑන් රථයක් වැඩි වෙනවා. මෝටර රථයක් ගලක් තෝරන සාධාරණ බැංකු රථයක් යොදා ගන්න පුළුවන්. දැන් මෙහෙම අපි යොදාගත්තයින් පස්සේ සමිරු අපිට පුළුවන්ද ස්ක්‍රීන් එක කමන්න ෂෙයා කරන්න? ප්‍රශ්නේ මේ පුතේ. හරි ඔයා ගත්ත ඉදි. හරි ස්ක්‍රීන් එක පොඩ්ඩක් බලමු. මේ මේකේ මේ කියන කාරණාවත් එක්ක හැම වෙලේම පුතේ මේක බැලන්ස් කරගන්නත් ඕන. මේ වගේ ප්‍රශ්නයක් ආපුවම මේ ඒ අදාළ 1 දවසේම විතරයි මේ ලියුවේ. හොඳට මතක තියාගන්න මේක පටලෝ ගන්න එපා. 1 විතරක් ඇහුවොත් 1 විතරයි අපි ගනුදෙනු බලන්නේ. 1 හොඳට බලලා 1 ගනුදෙනු ටික විතරක් කියන්නේ. දැන් ඕගොල්ලොන්ට පේනවා ලක්ෂ 10ක තව පොඩ්ඩක් සමීප කරමුනේ. හරි. ඕගොල්ලොන්ට පේනවා මේ ලක්ෂ 10ක ව්‍යාපාරයක මුදලින් ප්‍රාග්ධනීය විදියට යොදනවා. ඒතකොට ලක්ෂ 10ක් ප්‍රාග්ධනීය වැඩි වෙලා ඒ මුදල් වලින් යොදන නිසා මුදල් වත්කම් වැඩි වෙනවා ලක්ෂ 10කින්. ඒ වගේම උපකරණයක් ලක්ෂ 5ක වේ එකතු කරනවා. එතකොට ලක්ෂ 5ක් ප්‍රාග්ධනීය වැඩි වෙන අතර උපකරණ වල වටිනාකම ලක්ෂ 5කින් වැඩි වෙනවා. 200,000ක බැංකු ණයක් ගන්නවා. එතකොට 200,000ක වැඩි වෙනවා බැංකු ණය කියන වගකීම. ඒ අනිත් පැත්තෙන් ව්‍යාපාරී ලාච්චුවට නැත්නම් ව්‍යාපාරයේ
මුදල් රාජ්‍යයට එකතු වෙනවා 2 ලක්ෂයක් ඒ නිසා වක්කම් වැඩිවීමත් එක්ක මුදල් වක්කම වැඩි වෙනවා 2 ලක්ෂයක් ඒ 2 ලක්ෂයෙන් බෑන් රටයක් ගන්නවා එතකොට ඍණ 2 ලක්ෂයයි මුදල් ධන 2 ලක්ෂයයි මෝටර රථ මොකද මේ අදාළ බැංකු ණයෙන්මයි බෑන් රටේ මිලදී ගන්න එතකොට අපි බැලුවොත් එහෙම අපිට මෙතන පේනවා මේ සමීකරණය මේ වගේ දුන්නා ගාන බැලන්ස් කරගන්න මෙතන එකතු වෙනවා වගකීම් වල ලක්ෂ 2යි මෙතන ලක්ෂ 15යි ලක්ෂ 15ක් තියෙනවා මෙතන අපි බැලුවොත් ලක්ෂ 10යි ලක්ෂ 15යි ලක්ෂ 17යි දෙලක් ඍණ ලක්ෂයයි ඍණ ධන ලක්ෂයයි කිව්වම මේක කැපිලා යන හින්දා මේ පැත්තේ තියෙන්නේ ධන 17 ලක්ෂයක් තොර මේ ආකාරයෙන් සමීකරණේ ලියලා මේ යටින් ඉරි දෙකක් ගහන්න මේ විදියට තුලනය කරන්න අවශ්‍යයි පළවෙනි ප්‍රශ්නේ පිළිතුරක් ලියද්දී අනිවාර්ය ප්‍රශ්නේ පිළිතුරක් ලියද්දී මේ වගේ තුලනය කරන්න අවශ්‍යයි දැන් ගොඩක් අය මේක දන්නේ නැහැ ගොඩක් අය තුලනය කරන්නේ නැහැ ගන්න එහෙම කරන්නේ නැතුව හිටියොත් ඔබට ඒ ලකුණු සංඛ්‍යාව මෙතනදී අහිමි වෙලා යන්න පුළුවන් තුලනයට ලකුණු දුන්නොත් ඒ නිසා තුලනය අපි ඕ ලෙවල් මට්ටමේදී තුලනය අනිවාර්යෙන් වැදගත් වෙන නිසා තුලනය කරන්න මේ මේ වගේ ප්‍රශ්නයක් අර accounts ප්‍රශ්නේ තුලනය කරන්න ඕනේ නැහැ දැන් ඔයගොල්ලෝ දන්නවා accounts වලදී අපිට ලැබෙන මේ පිළිතුරු වලදී අපි කතා කළොත් එහෙම 5 6 7 කියන ගිණුම් කරන ප්‍රශ්න වලදී මේ සමීකරණයේ තුලනය කරන්න කියලා ඉල්ලලා නැත්තම් තුලනය කරන්න එපා හැබැයි මේ අනිවාර්ය ප්‍රශ්නයේදී සමීකරණයේ තුලනය කරලා පෙන්වන්න ඕනේ තුලනය කරන්න කිව්වේ නැතත් හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට හරි අපි යමු සමීර ඊළඟ ප්‍රශ්නෙට හරි අපෙන් අහනවා ඊළඟට අපෙන් අහනවා චනිතු ග්‍රැෆික්ස් ව්‍යාපාරයේ දැකිය හැකි ජංගම නොවන වත්කමක් හා ජංගම වත්කමක් අගයන් සහිතව ලියන්න කියලා. අගයන් සහිතව දක්වන්න ඕනේ. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න ඕනේ ජංගම වත්කමක අගයන් සහිතව දක්වනවා නම් ජංගම වත්කම් විදියට අපිට ගන්න පුළුවන්. මුදල් ණය ගැති 6 සර් 6 කරන්න. 6 නේ හරි හරි. හයවෙනි එක මේ චනිතු ග්‍රැෆික්ස් ව්‍යාපාරේ පවත්වාගෙන යා යුතු මූලික සටහන් පොත්. අපි සටහන් පොත් 6ක් මේ වෙද්දි ඉගෙනගෙන තියෙනවා. මුදල් පොත, සුළු මුදල් පොත, බැංකු ගිණුම, දැනුම් ජර්නලේ, විකුණුම් ජර්නලේ, පොදු ජර්නලේ කියන 6 ඉගෙනගෙන තියෙනවා. මේකෙන් 4ක් මේ ව්‍යාපාරේ පවත්වාගෙන. ඔබ දන්නේව නෙමෙයි. ගොඩාක් දරුව මේ වරද්ද ගන්නවා ඔබ දන්න 4ක් කියලා. එහෙම වුණොත් වැරදි. අපිට අවශ්‍ය වෙන්නේ මේ වෙලාවේ මේ කියන කාරණාව යටතේ. හරි බලන්න මේකේ ඕගොල්ලෝ දකින්න පුළුවන් මූලික පොත් කීපයක්. හරි ඊළඟට අපි මේ කියන කාරණාව ඇතුලේ මේ අපි යමු එතකොට ඕගොල්ලන්ට මම අවස්ථාව දුන්නා පිළිතුරු හොයාගෙන යන්න ඒ අතරතුර ඇමතුමකුත් ආවා ඒ නිසා මම පිළිතුරු හොයන්නත් වෙලාව ටිකක් දුන්නා කෙසේ වෙතත් අපිට පේනවා මේ මුදල් යොදවලා තියෙන ව්‍යාපාරයේ පැත්තෙන් එහෙනම් මුදල් යොදවීමක් තියෙනවා නම් මුදල් පොතක් අනිවාර්යෙන් මූලික පොතක් ලෙස භාවිතා කළ යුතුමයි ඒ වගේම අපිට මෙතන දකින්න තියෙනවා මේ කුරේරා සමාගමෙන් ණයට ගැනීම. කුරේරා සමාගමෙන් යන්ත්‍රයක් ණයට ගැනීම. මේ දවස් ටිකේ අපේ පාසලේ දරුවෝ නම් සහ අපේ පන්තිවල දරුවත්
හැමෝගෙම ඔළුවේ මතකයේ තියෙනවා අපි මේ ළඟදී බොහොම ආසන්නයේ තමයි කතා කළේ පොදු ජර්නලයක වාර්තා කරන ගනුදෙනු වර්ග. එතනදී අපි කිව්වා මේ ජංගම නෝනවත්කමක් ණයට ගැනීම සම්බන්ධව. එහෙනම් ජංගම නෝනවත්කමක් ණයට ගැනීම සම්බන්ධව මෙතන ඕගොල්ලෝ දකින්න මේ කුවේරා සමාගමෙන් යන්ත්‍රයක් ණයට ගැනීම සම්බන්ධව. එහෙනම් ජංගම නෝනවත්කමක්. එහෙනම් ඒක අපිට ඉදිරිපත් කරන්න පුළුවන් පොදු ජර්නලයේ ගැටලුවක් විදිහට. එහෙනම් ඒක පොදු ජර්නලයේ සමිරි මයිදානේ අපිට එතනම ඕනේ. පොදු ජර්නලයේ වාර්තා කරන්න පුළුවන්. ඒ නිසා පොදු ජර්නලය ගන්න පුළුවන්. ඒතකොට මෙතනට. ඒතකොට මුදල් පොත පොදු ජර්නලයේ අපි හොයාගත්ත මූලික පොත් විදිහට තව දෙකක් අපිට අවශ්‍යයි. ඔගොල්ලොන්ට පේනවා ණයට විකුණුම් තියෙනවා. ණයට විකුණුම් තියෙනවා නම් එහෙනම් එයත් අපිට මෙතනදී ණයට විකුණුම් අදහස් කරන්නේ විකුණුම් ජර්නලේ. එහෙනම් විකුණුම් ජර්නලයක් මෙතන භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ණයට ගැණුම් තියෙනවා. එහෙනම් ණයට ගැණුම් නම් අපි ගැණුම් ජර්නලේ භාවිතා කරනවා. එහෙනම් මූලික පොත් අපිට මෙතනදී හතරක් බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන්. එකක් මුදල් පොත, අනිත් එක පොදු ජර්නලේ, අනිත් එක ගැණුම් ජර්නලේ, අනිත් එක විකුණුම් ජර්නලේ. මේ කියන ජර්නල් වර්ග තුන නැත්නම් මූලික පොත් sorry මූලික පොත් හතර අපිට මෙතනදී කතා බහ කරන්න පුළුවන්. එහෙනම් මේ 6 වෙනි ප්‍රශ්නේ පිළිතුර වෙන්නේ මේ කිව්ව මූලික පොත් හතර නැත්නම් ඔබ දන්න මූලික පොත් හතරස් මුදල් පොත, සුළු මුදල් පොත, බැංකු ගිණුම කියලා ලිව්වොත් උත්තරේ වැරදි. මොකද මේ සිද්ධියේ ගැළපෙන මූලික පොත් හතර තමයි ලියන්න කියලා දෙන්නේ. හරි, අපි යමු ඊළඟ ප්‍රශ්නේ. අපෙන් අහලා තිබ්බ ජංගම නෝන වත්තමක් හා ජංගම වත්තමක් දක්වන්න කියලා. එතකොට අපි බොහොම පැහැදිලි ලෙස ඔළුවට ගන්න ඕනේ ජංගම නෝන සහ ජංගම වත්තමක්. ජංගම නෝන වත්තම් නම් ඕගොල්ලෝ දකින්න මේ ලක්ෂ පහක උපකරණයේ ජංගම නෝන වත්තම් යටතේ ගන්න පුළුවන්. නැත්නම් ලක්ෂ දෙකක වෑන් රථේ, මෝටර් රථේ ජංගම නෝන වත්තම් යටතේ ගන්න පුළුවන්. යන්ත්‍රය ලක්ෂ තුනේ ජංගම නෝන වත්තම. එතකොට අපිට ජංගම නෝන වත්තම් නම් බොහොම පහසුවෙන් ඕගොල්ලන්ට හඳුනා ගන්න පුළුවන්. රුපියල් 200,000ක වෑන් රථේ, රුපියල් ලක්ෂ පහක උපකරණය, මේවා ඔක්කොම ජංගම නෝන වත්තම්. ඒ වගේම යන්ත්‍රය ලක්ෂ තුනක, මේ සියල්ලම ජංගම නෝන වත්තම්. නා ඊළඟට ජංගම වත්තමක් ඉල්ලලා තියෙනවා. එතකොට ජංගම වත්තම් අපි ගත්තොත් එහෙම අපිට දකින්න දිනන මුදල්, ණය ගැති, තොගය. එතකොට මේ තුනෙන් අපිට බොහොම පහසුවෙන් මේ වෙලාවේදී හොයා ගන්නවා නම් හොයා ගන්න වෙන්නේ ණය ගැති කියන වත්කම පමණයි. එහෙනම් ණය ගැති කියන වත්කම හොයාගෙන ගියොත් ණය ගැති වූ බිහි වෙන්නේ ණයට විකුණුම් වලින්. විකුණුම් ජර්නලේ ගැන අපි ඉගෙන ගද්දී විකුණුම් ජර්නලේ අපි අදහස් කළා නැවත විකිණීමේ අරමුණෙන් භාණ්ඩ ණයට විකිණීමට අදාළ තොරතුරු වාර්තා කරන මූලික පොත කියලා. එතකොට අපි ණයට විකිණීමේදී අපි ਦਿੱත්ත සටහනක් ඉගෙන ගත්තා. ණය ගැති ගිණුම හර, විකුණුම් ගිණුම බැර කියලා. එහෙනම් ණයට විකුණුම් කියලා ඇහුවොත් අපිට මෙතනදී ණයට විකුණුම් වලට අදාළ වෙන කාරණාව ඇතුලේ ණය ගැති කියන පාර්ශවය මෙතනදී එළියට ගන්න පුළුවන්. එතකොට ණයට විකුණුම් වල අපිට දකින්න තියෙන ණයට විකුණුම් එකයි මේ ගාන විදියට. එතකොට ණයට විකුණුම් එකක් තියෙනවා 20,000ක. එහෙනම් අපිට කියන්න පුළුවන් ණය ගැති ශේෂයක් තියෙනවා රුපියල් 20,000ක. ඒක විතරයි අපිට දැනට කියන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් ගානේ අන්තිම හරියට මුදල් පොත තුලනය කරන් පස්සේ මුදල් පොතේ වටිනාකම දක්වලා අපිට කියන්න පුළුවන් මුදල් ශේෂය මෙච්චරයි කියන. නමුත් දැනට අපිට මේ පිළිතුර කියන්න වෙන්නේ ණය ගැති කියන වටිනාකම රුපියල් ණය ගැතියෝ කියලා රුපියල් 20,000ක් සඳහන් කර ගැනීම පමණයි. එතකොට ජංගම නෝන වත්තම් අපිට පෙනෙන්න මානේ තියෙනවා උපකරණ ලක්ෂ පහක, ඒ වගේම වෑන් රථයේ ලක්ෂ දෙකක, වගේම යන්ත්‍රයේ ලක්ෂ තුනක. ජංගම වත්කමක් විදියට අපිට දැනට දකින්න තියෙන්නේ ණය ගැති රුපියල් 20,000ක වත්කම පමණයි. හරි, අපි ඊළඟට යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ තමයි ව්‍යාපාරයේ දක්න ලැබෙන ආදායම් වගකීම් වත්කම් වියදම් වලට වියදම් ගිණුම් වලට නිදසුන් බැගින් ලියන්න කියලා. දැන් ඔන්න ඕගොල්ලොන්ට පුළුවන් බලාගන්න ආදායම් වගකීම් වත්කම් වියදම් ගිණුම් වලට නිදසුන්. එතකොට ඕගොල්ලොන්ට පේනවා වත්කම් වගකීම් ගිණුමකට නිදසුන තමයි බැංකු ණය ගිණුම. වගකීම් ගිණුමකට නිදසුන තමයි බැංකු ණය ගිණුම. අපිට වත්කම් ගිණුමක නිදසුන විදියට අපිට ගන්න පුළුවන් වෑන් රථ ගිණුම, මෝටර් රථ ගිණුම, උපකරණ ගිණුම, යන්ත්‍ර ගිණුම වගේ දේවල් වත්කම් ගිණුම් වලට උදාහරණ විදියට අපිට ගන්න පුළුවන්. ආදායම් ගිණුම් කිව්වම අපිට ගන්න පුළුවන් මෙතනදී විකුණුම් ගිණුම, නැත්නම් මුද්‍රණ කටයුතු වලින් ලද ආදායම් ගිණුම. මුද්‍රණ කටයුතු වලින් ලද ආදායම් ගිණුමත් ආදායම් ගිණුම විදියට සැලකන්න පුළුවන්. නැත්නම් ප්‍රධාන ආදායම් ගිණුමක් තමයි අපි කතා කරන වෙළඳ ව්‍යාපාරයක
විකුණුම් ගිනුම. එහෙනම් ආදායම් ගිනුම් විදියට අපිට විකුණුම් හෝ අපි ඒ කතා කරපු මුද්‍රණ කටයුතු වලින් ලද ආදායම් ගිනුම සඳහන් කරගන්න පුළුවන්. අපෙන් අහලා තිබ්බ තව ප්‍රශ්නයක් වියදම් ගිනුමද? මට හරියට මතක නැහැ මේ ප්‍රශ්නේ. ඔව් වියදම් ගිනුම. තොර වියදම් ගිනුම් වලට මේකේ අපි දැක්කා වියදම් ගිනුම ගොඩනැගිලි කුලි ගිනුම වියදමක් විදියට අපි දැක්කා. ඒ වගේම අපි දැක්කා තව මොනවාද තිබ්බේ? අපි පොඩ්ඩක් මේ පැත්තට ගියොත් ප්‍රශ්නෙට ඕ ඉන්ධන ගාස්තු ගිනුම තියෙනවා. එයත් වියදම් ගිනුමක්. ඉන්ධන ගාස්තු ඊළඟට විදුලි ගාස්තු කියන්නේ වියදම් ගිනුමක්. එතකොට එවැනි වියදම් ගිනුම් අපිට නැත්නම් අපිට ගැනුම් මේ දේවලුත් සඳහන් කරන්න පුළුවන්. ඊට වඩා අපිට බොහොම සරල ලෙස ගොඩනැගිලි කුලි ගිනුම නැත්නම් ඉන්ධන ගාස්තු ගිනුම නැත්නම් විදුලි ගාස්තු ගිනුම වගේ දේවල් ඉදිරිපත් කරන්න පුළුවන් වියදම් ගිනුම් වලට උදාහරණ. ඊළඟට අපෙන් තියෙනවා රුපියල් 2 ලක්ෂයක බැංකු ණයක් ලබා ගැනීම. ප්‍රශ්නේ නම් තියෙන්නේ 20 ලක්ෂයක් කියලා. ඒකේ එතන නම් පොඩ්ඩක් එක බිද්දුවක් අපහාරෙන්න. අපිට තියෙන්නේ මේකේ රුපියල් 2 ලක්ෂයක බැංකු ණයක් ලබා ගැනීම සම්බන්ධ දිත්ව සටහන මොකක්ද කියලා අපෙන් අහන්න. රුපියල් 2 ලක්ෂයක බැංකු ණයක් ලබා ගත්තම අපේ දිත්ව සටහන වෙන්නේ අපි දන්නවා බැංකු ණයක් ගත්තොත් මුදල් වත්කම වැඩි වෙන නිසා මුදල් පොත හර වෙලා බැංකු ණය ගිනුම බැර වෙනවා. මුදල් පොත හර රුපියල් 2 ලක්ෂයයි බැංකු ණය ගිනුම බැර රුපියල් 2 ලක්ෂයයි. මුදල් පොත හර රුපියල් 2 ලක්ෂයයි බැංකු ණය ගිනුම බැර රුපියල් 2 ලක්ෂයයි. මුදල් පොත හර රුපියල් 2 ලක්ෂයයි බැංකු ණය ගිනුම බැර රුපියල් 2 ලක්ෂයයි. එහෙනම් අපේ දැන් මේ අහන දේවල් වල ස්වභාවය පුතේ අපි උගන්වන්නයි අපි විශේෂයෙන් මේක මේ අවස්ථාව ඔබට වෙන් කරගත්තා. මොකද මේ විභාගයේ ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්න ලබා දෙද්දී ගොඩක් වෙලාවට මේ පළවෙනි මේ විෂය අලුත් නිසා ඒ වගේම ඕගොල්ලෝගේ පාසල් මට්ටමින් පවත්වපු විභාග වේවිට සාපේක්ෂව වෙනස් වෙන නිසා සමහර වෙලාවට වෙනස් වුණා නම් මේ වගේ විභාගයකදී අපිට මේ ළඟ එන අඟහරුවාද දවසේ එන විභාගෙදී අපිට සමහර වෙලාවට අපි හිතන හරි උත්තරේ නිවැරදිව ස්ථානගත කරගන්න බැරුව අපිට ලකුණු අහිමි වෙන්න පුළුවන් නිසා ඒ අහිමි වෙන්න පුළුවන් ලකුණ හිමි කර දීමේ අරමුණින් තමයි මේ වෙලාවේ අපි එකතු වුනේ. හරි, එතකොට බැංකු ණයක් ලබා ගත්ත දිත්ත සටහන ලියන්න කිව්වොත් අපි ලියන්නේ මුදල් පොත හර 2 ලක්ෂයයි බැංකු ණය ගිනුම බැර 2 ලක්ෂයයි විදියට. අන්තිමට අපෙන් අහලා තියෙනවා මේක ජනවාරි මාසයේ මුදල් ශේෂය දක්වන්න කියලා. එහෙනම් මුදල් ශේෂය දක්වන්න කිව්වම මුදල් ගිණුමක් කියන ප්‍රමාණය ඕ ලෙවල් බලන සාමාන්‍ය පෙළෙන්දී නම් මේ පළවෙනි ප්‍රශ්නේදී ආකෘති භාවිතා කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔබේ පාසල් වල ඔබේ ගුරුවරුන්ගේ කැමැත්ත අකමැත්ත මත එතනදී ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. මේකේ ගිණුම් අඳිද්දී ඒ අය බලාපොරොත්තු වෙනවා නම් මුදල් ප්‍රශේෂය බලාපොරොත්තු වෙන්නේ එහෙම නම් අන්න සම්බදාකෘති භාවිතා කරන්න. අපි මෙතනදී මුදල් ශේෂය හදන්න ටී ගිණුමක් ආකාරයෙන් මුදල් ගිණුම හදා ගන්නවා. අපි මුදල් ගිණුම හදාගෙන බලමු කොහොමද මුදල් ගිණුමේ මේ සටහන් දිහා එන්නේ කියලා. මුදල් ගිණුමේ අපි බලමු අපි පළවෙනිම අවස්ථාවට ගිය මුදලින් රුපියල් ප්‍රාග්ධනයක් යොදනවා ලක්ෂ 10යි. සංඛ්‍යාත්මක වාගේ නම් වැඩි බර කෙසේ වෙතත් අපිට ඒක ඉවසා වදාර ගන්න වෙනවා. ලක්ෂ 5ක උපකරණයක් යෙදුවා කිව්වොත් අපේ මුදල් ආත්මයේ කිසිදු ආකාරයක වටිනාකම ඉහළ යාමක් වෙන්නේ නැහැ. හොඳින් තේරුම් ගන්න මෙතන ඉන්න දරුවෝ මේ ඉන්න ප්‍රමාණය හොඳින් තේරුම් ගන්න. ප්‍රාග්ධනයක් යෙදුවොත් මුදලින් ඇරෙන්න ප්‍රාග්ධනය වෙනත් වක්කමකින් යොදවනවා නම් එය මුදල් පොතේ සටහන් වෙන්නේ නැහැ. මුදල් ගිණුමේ සටහන් වෙන්නේ නැහැ. මේවා විභාගයේදී මේවා ආයෙත් අඩුපාඩු විදියට මම දකින්න ඔබෙන් කැමති නැහැ. එනිසා විශේෂයෙන් ඔබෙන් ඉල්ලනවා මුදල් ගිණුමේ ඇතුලේ ප්‍රාග්ධනයේ විදියට දකින්න පුළුවන් ප්‍රාග්ධනයේ මුදලින් යොදවුවේ ඒවා පමණයි. මුදලින් යෙදුව ප්‍රාග්ධනයේ ඇරෙන්න වෙනත් වක්කමකින් සම්පතකින් ව්‍යාපාරයේ ප්‍රාග්ධනයක් යොදවලා තියෙනවා නම් එවැනි ප්‍රාග්ධනයක් අපි මුදල් පොතේ සටහන් කරගන්නේ නැහැ. මොකද අපි මුදල් ලැබීම් සහ ගෙවීම් වල වටිනාකම් විතරයි මෙතනදී ලබා ගන්න. ඊළඟට බැංකු ණයක් ගන්නවා 2 ලක්ෂයක්. බැංකු ණයක් ගත්තොත් අපි දන්නවා මේ මුදල් ගිණුම 2 ලක්ෂකින් ඉහළ යනවා. වැඩි වෙනවා. එහෙනම් බැංකු ණය 2 ලක්ෂයයි. බැංකු ණය අරගෙන එතනදීම අපි ඒක
මෝටර් රථ නැත්නම් වෑන් රථ කියලා අපිට කියන්න පුළුවන් මිලදී ගැනීමක් එක්ක මේක ඉවත් වෙලා යනවා. මෙතන ලෙජර් ගිණුම අවශ්‍ය නැහැ මුදල් ශේෂය විතරයි අපිට ගන්න තියෙන්නේ. ඒ නිසා ඒක ගැන කලබල වෙන්න එපා. ඒතර මෝටර් රථයක් ගන්න නිසා බැංකු ණය අරගෙන මේක ඒ ගානම වියදම් කරනවා මෝටර් රථය ගන්න. ඒතකොට බැංකු ණය මුදල් ලැබෙනවා ලාච්චුවට ඒ හා සමානවම අපේ මෝටර් රථයේ මිලදී ගැනීමත් එක්ක ගාන එළියට යනවා. ඊළඟට මේකේ අත්පිර ගැනුම් තියෙනවා 55 ගැනුම් 55. ඊළඟට අපේ කුරේ රා සමාගමේ ණයට ගැනීම. ණයට ගැනීම ඔබ දන්නවා හැම කෙනෙක්ම මේ ගනුදෙනුව වාර්තා වෙන්නේ පොදු ජනලේ. ණයට ගන්න දේවල් මුදල් ගිණුමේ සටහන් වෙන්න බෑ. ඒ නිසා මේ සටහන් කරගන්න අපිට අවස්ථාවක් නැහැ. ඊළඟ ගොඩනැගිලි කුලිය. ගොඩනැගිලි කුලිය වටිනාකම මං හිතන රුපියල් 10,000යි. එය මුදල් ගිණුමේ වටිනාකම වත්කම අඩු වෙන නිසා මුදල් ගිණුම බැර වෙනවා. ඊළඟට අත්පිට විකුණුම් තියෙනවා 70,000. විකුණුම් 70,000යි. මුදල් ශේෂය වැඩි වීමට බලපානවා. මුදල් වත්කම වැඩි වීමට බලපානවා. මොකද ව්‍යාපාරයෙන් තොගේ විකුණොත් එහෙම සල්ලි ලැබෙනවා. සල්ලි ලැබෙද්දී වත්කම් වල වටිනාකම ඉහළ යන නිසා. ඊළඟට අපි කතා කරන කාරණා ණයට විකුණුම් තියෙනවා. ණයට විකුණුම් අපි දාන්නේ නැහැ. ඊළඟට මුද්‍රණ කටයුතු වලින් ලැබුව ආදාය අපි හිතමු සේවා ආදායම් කිය. සේවා ආදායම් වල වටිනාකම එච්චරක් කියන්න අපිට ඉඩ මෙතන මදි නිසා අපි සේවා ආදායම් කියලා දා ගන්නවා. ඒකේ වටිනාකම රුපියල් 100යි. ඊළඟට පොත්පත් ලිපි ද්‍රව්‍ය ණයට ගැනුම්. ණයට ගැනුම් අපි දාන්නේ නැහැ. සටහන් කරන්නේ නැහැ. ණයට විකුණුම් සහ ණයට ගැනුම් මුදල් පොතේ සටහන් වෙන්නේ නැහැ. ඊළඟ විදුලි ගාස්තුව තියෙනවා. විදුලි ගාස්තු වටිනාකම වෙනවා රුපියල් 5000යි. විදුලි ගාස්තු වල වටිනාකම රුපියල් 5000යි. ඊළඟ ඉන්ධන ගාස්තු. ඉන්ධන ගාස්තු තියෙනවා වටිනාකම රුපියල් 7000ක් විදියට. මේ විදියට තමයි අපේ කතා කරන මුදල් ගිණුමේ සටහන් වෙන්නේ. ඒතකොට මුදල් ගිණුමේ මේ ලබා දෙන හැම තොරතුරක්ම දාන්න උත්සාහ කරන්න එපා. ගොඩක් අය වරද්ද ගන්න දෙයක් තමයි දරුවෝ හිතනවා මේ දීලා තියෙන ඔක්කොම දේවල් මුදල් ගිණුමටම අයිති කියලා. මේවා මුදල් ගිණුම ඇතුළටම මේ ගිණුම් මේ සියල්ලම එකතු කරන්න උත්සාහ කරනවා. එවැනි දෙයක් කරන්න එපා. අවශ්‍ය දේ පමණක් මුදල් පොතේ සටහන් කර යුතුයි. ඊට පස්සේ මේකේ අපි බැලන්ස් කර ගන්නවා ගන්න. මෙතන ලක්ෂ 10යි, ලක්ෂ 12යි, ලක්ෂ 13යි. ලක්ෂ 13ක් මෙතන තියෙනවා. හරි ලක්ෂ 13ක් තියෙනවා. මෙතනත් ලක්ෂ 13යි. ශේෂය බර්ගි. අපි බලමු කීයද ලක්ෂ 13. ලක්ෂ 13 අඩු කරගෙන යන්න ඕනේ. එතකොට ලක්ෂ 13න් ඔබට පේනවා ලක්ෂ 13ක්. එතකොට ලක්ෂ 13න් අඩු වෙන්න ඕනේ 2 ලක්ෂයක්. ඒ වගේම 50,000ක්. ඒ වගේම 10,000ක්. ඒ වගේම 5,000ක්. ඒ වගේම 7,000ක්. එතකොට අපිට ඒ ලක්ෂ 13න් මේ සියල්ල අඩු කරපුවාන් පස්සේ අපිට එනවා දශලක්ෂ 28,000. දශලක්ෂ 28,000ක් නැගෙනවා. එහෙනම් අපි මෙතනක් සදාන් කරගන්නවා ශේෂයේ ඊගෙ. දශලක්ෂ 28,000. ගානේ අන්තිමට අපි මේක බලන ගුරුවරයාට නැත්නම් ඕ ලෙවල් විභාගෙදීත් අපි මේක කියලා දෙනවා මේ විදිහට කරන්න කියලා. අපි මේකේ මුදල් ශේෂය අවසාන දිනක මුදල් ශේෂය මුදල් 10,28,000 කියලා අපි මේ විදිහට උත්තරේ නැවත ලියා ගන්නවා. එතනදී අපේ බලන කෙනාට මේක පිළිගැන්වීම සඳහා. එතකොට ඕගොල්ලෝ බලා ගන්න මේ ප්‍රශ්නේ පිළිතුර මුදල් ශේෂය කොහොමද ආවේ කියලා. හරි මුදල් ශේෂය කොහොමද ආවේ කියලා බලා ගන්න. මුදල් ශේෂය මෙන්න මේ ආකාරයෙන් අපිට හැදෙන්න ඕනේ. එතකොට මේ විදිහට ගානේ ඔබ ගානත් එක්ක මේ පළවෙනි ප්‍රශ්නයත් එක්ක බොහොම උවමනාවෙන් උත්සාහයෙන් මේ ගාන ඇතුලේ පිළිතුරු ලියන්න ඕනේ. විශේෂයෙන් මේ පිළිතුරු 10 මට්ටමේ 10 වසර මට්ටමේදී මේකට උපරිම ගති යුත්තේ විනාඩි
තිහක් තිස් පහක කාලයන් දහය මට්ටමේදී දහය වසරේදී මේක විනාඩි තිහක් තිස් පහක් කාලයක් ඇතුළතදී ඉවර කරගන්න එහෙම අනිත් ප්‍රශ්න කරගන්න ලේසි නැත්නම් ඔබට කාලය ටිකක් මදි වේ යන්නේ දෙවර ගොඩක් ළමයි දන්නේ නැති ගම නිසා ටිකක් වෙලාව වැඩිපුර පාවිච්චි කරනවා පැයක් විතර පැයක් පාවිච්චි කළොත් පුතේ ඉතුරු ප්‍රශ්න ඔක්කොම ලියන්නත් ඔබට තියෙන්නේ වෙලාව අවසානයේ තව පැය එහෙම කරන්න නම් එපා මේක ඇත්තටම වෙලාව හරියට බලන්න වෙලාව නිශ්චිතවම ඔබ ගිනියන අත්ඔල්ලෝසු හොඳින් බලාගෙන නැත්නම් ඉන්න ගුරුවරයා ළඟින් ඉන්න ඔබේ ගුරුවරයා අතියේ ඊයගාල ශාලාවේ ඉන්න ගුරුවරයාගේ වෙලාව අහගෙන ආනේ හරියට පැයක් විනාඩි 30ක් 35ක් ඇතුළත මේ ගාන කරන්න උත්සාහ කරන්න ගාන කරද්දී හැබැයි මේ පේපරේ ඒ අදාළ කොටස් වල ඉවි ගහගෙන ඉස්සරහින් ඉවි ඇඳගෙන කාලච්ඡේදයේ කවදද මේක කවදද වෙන්නේ මොන ව්‍යාපාරයේද ව්‍යාපාරයේ නම මොකද්ද කවුද මේකට සම්බන්ධ වෙන්නේ ඒ වගේ ඒවල පැන්සලින් ඉරක් ගහගෙන බොහොම පැහැදිලි ලෙස අවබෝධ කරගෙන හොඳින් කියවගෙන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න එතකොට ඕගොල්ලොන්ට පිළිතුරු ලිවීමේදී හොඳින් ඒ පිළිතුරු වලට පිළිතුරු ලිවීමේ හැකියාවට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් හරි එහෙනම් අපි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ මේ පළවෙනි ප්‍රශ්න කොටස සාකච්ඡා කිරීම පමණයි අද දවසේ ප්‍රමාණවත් වෙලාව මොකද 10යි අපි හිතනවා ඔබගේ කාලය මේ වෙලාවේ වැඩිපුර ගන්න නැහැ කියලා අපි ඊළඟ දවස් කීපේ අපි ලබන සතියේ කියන්නේ විභාගෙට කලින් අපි ඔබට දන්වන්න ඒ දවසක අපි මේ නැවත වාරයක් අපි ඔය ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න කීපය ඔබත් එක්ක සාකච්ඡා කරගෙන යනවා නැත්නම් අපි තවත් පළවෙනි ප්‍රශ්නයක් සාකච්ඡා කරගෙන යනවා. මොකද මේ පළවෙනි ප්‍රශ්නේ තමයි ගොඩාක් වෙලාවට උත්තර ලියද්දී අපිට ගැටලු ඇති වෙන්නේ. ඒ නිසා ඒවා මගහරව ගන්න අපි පුළුවන් තරම් උත්සාහ කරනවා පළවෙනි ප්‍රශ්නේ හොඳින් අවබෝධ කරගෙන. හරි එහෙනම් ආයේ නැවත අපි හමු වෙමු. ලබන කටනින්දා දවසට නම් සහභාගී වෙච්ච අයට හැමෝටම දුවල පුතාල හැමෝටම ස්තුතියි. නැවත වාරයක් ආයේ හැමදාම එකතු වෙන්න. අපි එහෙනම් ලබන නුදුරු දවසක ආයෙ නැවත හමු වෙමු හැමෝටම ආයුබෝවන් God bless you God bless you sir God bless you sir